never stop moving. Never stop, never stop moving when life's calling you. දැන් විශේෂයෙන්ම පාස්කු ඉරිදා දිනේ මේ සිදු වූ ඉතාම අමානුෂීය ඛේදවාචකයේ සම්බන්ධයෙන් මුළු රටම සෝසුසුම් හෙළන වෙලාවක්, මුළු රටම කඳුළු වල ඉන්න වෙලාවක් බවට පරිවර්තනය තියෙන වෙලාවක අපි දැක්කා. ඊයේ දවස වෙනකොට මේ සිදුවීම් මාලාව එක්ක ගැටෙන තවත් සිද්ධියක් ඔබ මාධ්‍ය වාර්තා කරා. ඒ සිද්ධියේ අපි දකිනවා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා එතුමගේ ලේකම්වරයෙක් සමග එතුමගේ අමාත්‍යාංශයේ ඉන්න තිදෙනෙක් විසින් රාජ්‍ය විරෝධී ලිපි විශාල ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවට ඇවිල්ලා මෙරටේ විහාරස්ථානවලට යැවීම සඳහා කටයුතු කරනකොට ඔවුන්ව පොලිසියෙන් අත්අඩංගුවට අරන් මේ වන විට ඔවුන් රහස් පොලිසිය භාරයේ ඔවුන්ගෙන් කට උත්තර ලබා ගනිමින් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ සිද්ධිය අපි දැක්කා. මේ සිද්ධිය වුණාට පස්සේ මේ සිද්ධියත් එක්කම මේ සිද්ධියට සම්බන්ධයව බලන්න එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ කණ්ඩායමක්, එහි නීති ලේකම්, එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමේ නීති ලේකම්තුමා සමග තවත් නීතිඥවරු පොලිසියට එනවා. පොලිසියට ආපු අවස්ථාවේදී අපි දැක්කා කවදත් රටට ඇත්ත කියන මේ මාධ්‍ය ඔබේ මාධ්‍ය සහෝදරවරු ඔවුන්ගෙන් ගිහිල්ලා ප්‍රශ්න කරා. ප්‍රශ්න කරනකොට ඒ වෙලාවේදී ඒ නීති ලේකම්තුමා කියනවා බොහොම පැහැදිලිව, ජනාධිපතිවරයාට මඩ ගහන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නෑ. ඒ මේ ලියුම් වල තියෙන එච්චර ගණන්ගත්තු දෙයක් එච්චර සුළු දෙයක් නෙවෙයි කියලා කියනවා. හැබැයි අපි දැක්කා බොහොම පැහැදිලිව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා බොහොම පැහැදිලිව කියනවා මේ ලිපිය තුළ ජාතීන් අතර අසමගිය ආරවුල් ඇතිව, ජාතීන් අතර අසමගියක් ඇති වෙන ආරවුල් ඇති වෙන වචන විශාල ප්‍රමාණයක්, එවාගෙම ජනාධිපතිතුමාගේ නම ඇතුළත් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නම ඇතුළත් වෙනවා. එවාගෙම රාජ්‍ය විරෝධී වචන මේ ලිපිය තුළ තිබුණා කියලා බොහොම පැහැදිලිව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් බොහොම පැහැදිලිව කියනවා. හැබැයි ඒක කියනකොට අනිත් පැත්තෙන් මේ අය වෙනුවෙන් පෙනී සිටින්න ආපු නීතිඥ මහත්තුරු කියනවා මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි, මේක සුළු දෙයක් කියලා. ඊට පස්සේ මාධ්‍යයට කියනවා අවසානයේදී ඕගොල්ලෝ මේ රෑ නිදි මරන්න දුකිල බුදිය ගන්න කියලා. හැබැයි අපි මේ මාධ්‍යවේදියාට අපේ ගෞරවය ස්තුතිය පුද කරන ඔහු දීපු පිළිතුරට ඕගොල්ලෝ ඇහැරගෙන හිටියනම් අපිට බුදිය ගන්න තිබුණා. ඕගොල්ලෝ මේ රජයේ කරවන අයනේ, මේ රජයේ පාර්ශවයේ ආපු එක්සත් ජාතික පක්ෂයේ රජයේ කරවන ආණ්ඩුවේ පක්ෂයේ නීති ඒ ඉන්න නීතිඥ මහත්තයාට කියන ඕගොල්ලෝ ඇහැරන් හිටියනම් අපිට නිදා ගන්න තුන, ඒක තමයි ඇත්ත තත්ත්වය. මේගොල්ලෝ ඇහැරන් හිටියනම් මේගොල්ලෝ රට හරියට පාලනය කරා නම් මේ බෝම්බ වදින්නේ නැහැනේ. හැබැයි අද සිද්ධ වෙලා තියෙනවා එතෙන්ට ඇවිල්ලා කාටද තර්ජනය කරන්නේ? පොලිස් නිලධාරීන්. අද මේ සිදුවීම වෙලා මේ වෙනකොට මේ සිදුවීමත් එක්ක අපේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපි දැක්කා. පොලිසියේ 3 දෙනෙක් විශේෂයෙන්ම අර ඒ සිදුවීම් වන්න ගිහිල්ලා ජීවිතක්ෂයට පත් වුණා. මේ කවුරු හින්ද? මේ පොලිස් නිලධාරීන් ජීවිතක්ෂයට පත් වුණේ කවුරු හින්ද? පොලිස් නිලධාරී අර 3 දෙනා නැති වුණේ මේ බෝම්බ අල්ලන්න ගිහින්. එතකොට දැන් කියනවා මේ සම්බන්ධයෙන් මේ ලියුම සම්බන්ධයෙන් වැරදි තීන්දුව ගත්තොත් අපි පොලිසියට විරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. මේ අපේ රටේ මේ ආරක්ෂක අංශවලට මේ දෙන උපදෙස්. දැන් අපි කියනවා මේ ලිපිය සම්බන්ධයෙන් දැන් ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා මේ රටේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා. ඇයි මේ කැලපත්තර ලියන්නේ? ඉතින් සභානායකවරයාට තිබුණනේ මේක තමන්ගේ අමාත්‍යාංශයේම පරිගණකයෙන් මේක මුද්‍රණය කළා නම්, තමාගේම ලේකම්වරයෙක් ගිහිල්ලා මේක බෙදනවා නම්, ඉතින් කිරියල්ල ඇමතිවරයාට තිබුණනේ මේක තමන්ගේම අස්තනින් තමන්ම දාලා මේක යවන්න. එහෙම නැත්නම් එතුමාට තිබුණනේ මේක පාර්ලිමේන්තුවේ තමන්ට කියා ගන්න ඕන දෙයක් නම් කියන්න. ඇයි මේ කැලපත්තර දෙල්ලම කරන්නේ? මේ තහනම් කරපු පක්ෂය අධ්‍යක්ෂක ජාතික පක්ෂේ රටේ සභානායකවරයා කැලපත්තර ගහනකොට රටේ අසමගිය ඇති කරන මොකක්ද ඇති වෙන தત્ත්වය? අනිත් පැත්තෙන් අපි කියනවා හදිසි නීතිය තියෙන්නේ රටේ. තියෙන්නේ සාමාන්‍ය නීතිය නෙවෙයි, හදිසි නීතිය. හදිසි නීතිය යටතේ
මෙවැනි රාජ්‍ය විරෝධී වචන ජාතින් අතර අසමගිය ආරවුල් ඇතිවන විදිහට යම් දෙයක් කරනවා නම් වහාම හදිසි නීති යටතේ මෙයාට වග කීතුව අත්තරංගුවට ගන්න මේ රජයේ ක්‍රියාත්මක වේවි යුතු. ඒකෙදි මේ අමතිවරයා සභානායකවරයා එහෙම කියලා නීතිය වෙනස් කරන්න බෑ. හදිසි නීතිය තියෙන අවස්ථාවේදී රට අස්ථාවර වෙලා තියෙන අවස්ථාවේදී නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න කියලා අපි බොහොම පැහැදිලිව කියනවා.